එතකොට 782,99,818 දෙනෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන විදිහට අද උදේ වෙද්දි වාර්තා වෙනවා කොවිඩ් ආසාදිතයන් විදිහට 17,22,162 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට දැන් ඊයේ දවසේදී මිය යන ප්‍රමාණය වැඩි 12,580 දෙනෙක් ඊයේ දවසට මිය ගිහිල්ලා තියෙනවා 858,340ක් ඊයේ දවසට විතරක් අලුතෙන් වාර්තා වෙනවා රෝගීන් ලංකාවේ තත්ත්වය කල්පනා කළොත් මරණ 181ක් මේ වෙනකොට වාර්තා වෙනවා 29,300ක් දෙනා සනීපවල ගෙදර ගිහිල්ලා තියෙනවා 29,300ක් යනුව රෝහල්ගතව ඇත්තට මේ වෙනකොට ප්‍රතිකාර ලබන්නේ 8,577 දෙනයි 38,058 දෙනෙක් සමස්ත රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙනවා මේ මං හිතුව බුද්ධිකට අද මේ මුණ ගැහියි කියලා කාරණාවයි තමයි අද ජපානයේ ජාතික දිනය මුදික මේ ජපානය ගොඩනැගෙන්නේ ජපානයට වැරදිච්ච නිසා දෙවන ලෝක යුද්ධෙදි. එතකොට අපිට සමහර තැන්වලදී අතීතයේ වැරදිලා තියෙන්න පුළුවන්. වැරදුනාට කමක් නැහැ. වැරදුනායින් පාඩම් ඉගෙන ගත්තොත් පරදින්නේ නැහැ. වැරදුනාට කමක් නැහැ. වැරදුනායින් පාඩම් ඉගෙන ගත්තොත් පරදින්නේ නැහැ කියලා අපි දවස පටන් ගමු.